ஹாய் பூமன், இஸ்மார்ட் ஸ்பெஷல் லங்கா யூடியூப் சேனலுக்கு சந்தர்ப்பம் இத்தாமத் ஆதரவு வாழ சிறு தினம் பின்னால் லபனும். அது மங்க வாழட்டு கீழே தின்னு அதான்னே சுதுகவும் மோஸ்தரையாக சந்தகா நிவரதிவ கொலர்ரேக கப்பன விதிய சகா மகன விதிய. හොඳයි අපි එහෙමනම් බලමු කොහොමද කොලර් එක නිවැරදිව කපාගෙන කොලරේ කරට දාලා මහන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ අපි කපාගත්තු ඉදිරිපස පළුව පිටිපස පළුව. දැන් මේ ඉදිරිපස පළුව කපනකොට විශේෂයෙන් මට කියන්න දෙයක් තියෙනවා. උරේස් මූට් ඉස්සරහට එන විදිහට ඉස්සරහා පළුව කපලා තියෙන්න ඕනේ ඔයගොල්ලෝ. මම මීට කලින් වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා ඕනම් මෝස්තරයකදී උරේස් මූට් ඉස්සරහට ගන්නේ කොහොමද කියන එක. ඒ වීඩියෝ එක බලලා ඔයාලා මේකේ ඉස්සරහා පළුව පිටිපස පළුව හදාගන්නකොට හදාගන්න උරේස් මූට් ඉස්සරහට එන විදිහට. ඉදිරිපස පළුවේ කරකපනකොට මිමි හැටියට අපි ගන්නකොට මෙන්න මේ විදිහට ටේප් එක උරේස ඉහළ ස්ථානයට තියලා කම්පෙත් එකකින් බෙල්ලයිනට ටේප් එක මෙන්න මේ විදිහට පහළට දාලා කර මුලට එහෙම නැත්නම් බෙල්ල මුලට තියෙන ප්‍රමාණය නිවැරදිව අරගෙන තියෙන්න ඕන ඔයාලා. මෙන්න මේ විදිහට අරන් තියෙන්න ඕනේ කර මුලට ඉදිරිපස කර ගැඹුර කොලර් එක අල්ලන්න තමයි මේ මිම්ම වැදගත් වෙන්නේ. ඊළඟ ඕපන් එකට වැදගත් වෙනවා මෙන්න මෙතනට තියෙන දුර. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පපුව නොපෙනෙන ප්‍රමාණය දක්වාගේ මේ මිම්ම අරගෙන තියෙන්න ඕනේ. බෙල්ල මුලේ ඉඳන් අවශ්‍ය ප්‍රමාණයට ඕපන් කළා අපි පයිපින් එකක් අල්ලනවා. නමුත් සමහර පාසල් වල නම් ඕපන් එක ඉඳ දක්වාම තියලා බොත්තම් අල්ලන්න වගේ හදා ගන්නවා. දැන් මම හදාගන්නේ පයිපින් එකක් අල්ලන්න ඕපන් එක තියලා. දැන් මේ තියෙන්නේ පිටිපස පළුව මතම ඉදිරිපස කර ගැඹුරු මාක් කළා ඉදිරිපස කර ඇඳපු එක. ඒ ඉදිරිපස කරේ ප්‍රමාණය තමයි අපි ඉස්සරහා පළුවට පිටපත් කළා කපලා තින්නේ මේ හුන්වාස තියලා. දැන් කර කපපු තැන ඉඳන් මෙන්න මේ විදිහට මැනගත්තු මිම්ම ඕපන් එක සඳහා ඒක පහළට ලකුණු කරලා අපි ඉස්සරහා පළුවේ මැදින් ඕපන් කරගන්න ඕනේ මෙන්න මේ විදිහට. දැන් ඔන්න මෙතනට තමයි පයිපින් එකක් අල්ලන්න ඕනේ. දැන් මුලින් අපි බලමු කොහොමද කොලර් එක කපා ගන්න කියලා. කොලර් එක කපා ගන්න ගන්න රෙදි කෑල්ල හරස් අත පැත්තෙන් දෙකට නවා ගන්න මුලින්ම. ඒ නවා ගන්න ඕනේ කොලර් එකේ උස අනුව. පොඩි ළමයෙකුට දෙකමාරක් දෙකයි තුන් කාලක් වගේ ප්‍රමාණය. සාමාන්‍ය කෙනෙකුට තුනක්, ලොකු එකෙකුට තුනයි කාලක් තුනමාරක් වගේ ප්‍රමාණයක්. හැබැයි ඒ ගානටම නවල හරියන්නේ ඊට වඩා පොඩ්ඩක් වැඩිපුර තියලා අඟලක වගේ ප්‍රමාණයක් විතර වැඩිපුර තියලා මම හුස්සිරත් එක්ක මෙහෙම රිද්ද නවා ගන්නවා හරස්සත පැත්තෙන් දෙකට. එතකොට දික්කත පැත්තට තමයි කොලර් එකේ දිග ගන්නෙ මේ නවල තියෙන හරස්සත පැත්තෙන් අපි. මං නැවතත් කියනවා නවා ගන්නකොට රිද්ද අහකයන් නැති වෙන නවා ගන්න අවශ්‍ය කොලර් උස අනුව මේක රෙද්දෙම එකපාර අඳින්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට දික්කත පැත්තෙන් ආයි දෙකට නවා ගන්නවා. දික්කත පැත්තෙන් දෙකට නවා ගන්න දික්කත පැත්තට ගන්න ඕනේ කොලර් එකේ දිග. කොලර් එකේ දිග කියලා කියන්නේ කරට අල්ලන පැත්තනේ. ඒතර කරේ රවුම ඉදිරිපසයි පිටිපසයි කරේ තියෙන ප්‍රමාණය තමයි කොලර් එකේ දිග හැටියට ගන්න ඕනේ. මම මේක රෙද්දක කරන්නේ නැතුව කොලේක පෙන්වන්නම් පැහැදිලිව පෙන්වන්න ඕන නිසා. දැන් අපි ගත්ත කොලේ මේ පැත්ත හරස්ත පැත්ත කියලා හිතන්න. අනිත් පැත්ත එතකොට දික්කත පැත්ත. දැන් ඔන්න මුලින්ම මං හරස්සත පැත්තෙන් මෙහෙම දෙකට නවා ගන්නවා. දැන් මෙන්න මේ විදියට රිද්ද දෙකට නවා ගන්නවා. ඒ කියන්නේ කොලේ දෙකට නවා ගත්තෙමම දැන් අපිට අවශ්‍ය කොලර් එකේ උස තමයි ගන්න ඕනේ නැම් මේ ඉඳන් හරස්සත පැත්තට. දැන් මේ තියෙන ගණන් වලට ඔයාලා ගන්න සාමාන්‍ය කෙනෙකුට නම් අඟල් 3ක් තමයි කොලර් එකේ උස හැටියට ගන්න ඕනේ. ඒක මම මේ විදියට නැම් මේ ඉඳන් හරස්සත පැත්තට ස්ථාන කිහිපයකින් අඟල් 3 ලකුණු කරනවා. මේ විදිහට කොලර් එකේ උස හැටියට තමන්ට එන ප්‍රමාණය ගන්න ඕනේ ප්‍රමාණය නැම් ඉඳන් හරස්සත පැත්තට අරගෙන ඊට පස්සේ රූල භාවිතා කරලා මෙහෙම ඉරක් ඇඳලා ඒ ප්‍රමාණය වෙන් කර ගන්නවා. අපි දැන් මේ ගත්තේ කොලර් එකේ උස. ඊට පස්සේ මෙන්න මේ විදිහට මම ඔයාගේ දකුණු අත පැත්තෙන් අඟල් 2ක වගේ ප්‍රමාණයක් ඇතුළට අරගෙන නැවත මං ඉරක් ඇඳ ගන්නවා මෙන්න මේ විදියට. දැන් මේ රෙද්දේ නැම්ම කියලා කියන්නේ එහෙම නැත්නම් කොලේ නැම්ම කියලා කියන්නේ කොලරේක උඩට එන පැත්ත. මම මේක හරවලා පෙන්නන්නම්. ඔන්න දැන් මේ පැත්ත තමයි උඩට එන්නේ. කියන්නේ නැම්ම නැම්ම පැත්ත තමයි කොලරේකේ උඩ. අනිත් පැත්ත යට පැත්ත කරට අල්ලන පැත්ත. ඊට පස්සේ මෙන්න මේ විදියට මේ ඇඳපු ඉරේ ඉඳන් වාගේ වම් පැත්තට අඟල් 1යි කහලක ප්‍රමාණයක් අරගන්නවා. සාමාන්‍ය කෙනෙකුට නම් පොඩි ළමයෙකුට අඟලක් වගේ තිබ්බනම් ඇති ලොකු එකිනුට එකමාරක් විතර ගන්න. මේ ගන්න කොලර් පොයින්ට් එක සඳහා. කොලර් එකේ පොයින්ට් එක එන්නේ මෙතනට.
මෙන්න මේ තියෙන අගයන් ගන්න ඔයාලා ගන්නකොට පොඩි නමිකට අඟලක් ගත්තනන් ඇති සාමාන්‍ය කෙනෙකුට එකයි කාලා ලොකු කෙනෙකුට එකමාරක් ඊට පස්සේ මෙන්න මේ ඉරේ ඉඳන් උඩට ගන්නවා පොඩි ළමයෙකුට නඟල් කාලක් සාමාන්‍ය කෙනෙකුට අටෙන් තුනක ප්‍රමාණයක් මහත කෙනෙකුට උස මහත කෙනෙකුට නඟල් භාගයක් විතර වගේ ප්‍රමාණයක් ගන්න මෙන්න මේ අගයන් දීලා තිනව ඔයාලට ඒ අනුව ගන්න ඊට පස්සේ එතන ඉඳන් තමයි කොළ පොයින්ට් එක අඳින්නේ මෙන්න මේ විදිහට අපි රූල තියලා කොළ පොයින්ට් එක අඳිනවා එතන ඉඳන් ඒ කියන්නේ කොළ පොයින්ට් රේඛාව මෙන්න මේ විදිහට ඇඳ ගන්නවා ඊට පස්සේ කරට අල්ලන පැත්ත මෙන්න මේ හරිය හැඩ කර ගන්නවා අපි පොඩි හැඩයක් එන විදිහට ඇඳ ගන්න දැන් ඔන්න කොලරේකේ දිග අර ගන්න ඕනේ මම මෙතන පිටිපස පළුව සහ ඉදිරිපස පළුවේ දුර මැන ගන්න දැන් මුලින්ම ඉදිරිපස කරේ තියෙන දුර මැන ගන්න මෙන්න මේ විදිහට ඉදිරිපස කරේ දුර මයින්කොට අඟල් කාලක වගේ ප්‍රමාණයක් මෙදින් ඕපන් එක තියෙන තැනින් මෙන්න මේ විදිහට මාක් කරලා ඒ ප්‍රමාණය අතාරින්න ඔතනට පයිපින් එකක් අල්ලනවා කොලර එක පයිපින් එකට අල්ලන්නේ අපි පයිපින් එක අතහැරලා තමයි කොලර එක අල්ලන්නේ ඒකෙන්ද මෙන්න මේ ප්‍රමාණය අතාරින්න අඟල් කාලක ප්‍රමාණයක් ඒ ප්‍රමාණය අතහැරලා තමයි ඉදිරිපස කරේ දුර හැටියට මනින්න ඕනේ කොලර එක සඳහා මේ දුරවල මනිනකොට හරියටම මනගන්න දැන් ඔන්න ඉදිරිපස කරේ ආපු දුර මම මෙතන ඉඳන් ඉස්සරහට මෙහෙම අරගන්නවා මෙන්න මේ විදියට මැල්ලා එන තැන මාක් කරගන්නවා හරියටම මැල්ලා මාක් කරගන්න නැත්නම් ප්‍රශ්නයක් වෙනවා ඔයාලට කොලර එක අල්ලන්න ගියාම එක්කෝ මදි වෙනවා නැත්නම් වැඩි වෙනවා ඔන්න මං ඉදිරිපස කරේ තියෙන දුර මැනගත්තා ඊළඟට මම ගන්නවා එතන ඉඳන් ඉස්සරහට පිටිපස කරේ තියෙන දැන් මේ ගත්තේ මේ තියෙන ටිකනේ ඒ කියන්නේ මේ අඟල් කාලේ ප්‍රමාණය අතෑරලා ඉදිරිපස කරේ ඒ මැනගත් ප්‍රමාණය තමයි මේ ගත්තේ දැන් එතන ඉඳන් ඉස්සරහට ගන්නවනේ පිටිපස කරේ තියෙන දුර ඔන්න දැන් පිටිපස පළුව අරගෙන මම පිටිපස කරේ තියෙන දුර මැන ගන්නවා මෙන්න මේ මෙතනට මනින්න ඕනේ මෙන්න මේ ටික තමයි පිටිපස කරේ තියෙන දුර අර උරේස් මුට්ටු අඟල් භාගයෙන් ඉස්සරහට ගන්න ඕන නිසා සාමාන්‍ය උරේසට වඩා අඟල් භාගයක් උසින් වැඩි කරලා තියෙනවා ඒකත් එක්ක පිටිපස කරේ තියෙන දුර දැන් මේක මේ විදියට හරියට මැන ගන්න පිටිපස කරේ තියෙන දුර ඒක දැන් ඉදිරිපස කරේ දුර ගත්තු තැන ඉඳන් ඉස්සරහට මැන ගන්නවා මෙන්න මේ විදිහට මැන ගන්නවා ඉස්සරහට ඉදිරිපස කරේ දුර මැනගත්තු තැන ඉඳන් ඉස්සරහට මැන ගන්නවා පිටිපස කරේ තියෙන දුර මෙන්න මේ විදිහට මැන ගන්න ඊට පස්සේ එතන ඉඳන් උඩ රේඛාවක් අඳිනවා නැම්ම දක්වා මෙන්න මේ විදිහට ඒ ඇඳපු රේඛාවේ ඉඳන් අටෙන් මෙහෙක වගේ ප්‍රමාණයක් නැවත මෙන්න මේ විදිහට පාත් කරනවා හරියට මේ කොලරකේ මැදින් අටෙන් මෙහෙක වගේ ප්‍රමාණයක් පාත් කරලා මා රූල භාවිතා කරලා මෙන්න මේ විදිහට ඉරකින් යාකර ගන්නවා මෙන්න මෙහෙම යා කරගන්න අර ඉදිරිපස කරේ දුරගත්තු තැනට මෙන්න මේ විදිහට මේ විදිහට අටෙන් එකක් කොලරකේ මැදින් පාත් කරාම හොඳට හැඩේනවා පිටිපස කොලරකේ මැදින් දැන් මේ කොලරකේ දුර හරියටම අරන් තියෙන්න ඕනේ ඉදිරිපස කරේ තියෙන දුරයි පිටිපස කරේ තියෙන දුරයි මේ විදිහට මැනගත්තු දුරවල් දෙක හරියටම අරන් තියෙන නැත්නම් කොලරක මදි වේ වලට නැත්නම් වැඩි වේ මහන්ඩ ගියාම දැන් අපි මේ නවලා තියෙන මුලින් නවා ගත්ත රෙද්ද හරස්සත පැත්තෙන්නේ දෙකට නවා ගත්තේ දැන් නවා ගන්න ඕන රෙද්ද දික්කත පැත්තෙන් දෙකට අපිට අර අවශ්‍ය දුර ගත්තනේ කොලරකේ ඔන්න අපිට අවශ්‍ය දුර ගත්ත කොලරකේ ඒ ගත්ත තැන ඉඳන් තමයි රෙද්ද දෙකට නවා ගත්තේ ඊට පස්සේ මෙහුන් අසු භාගයක් මේ විදිහට වටේට තියන්න මෙහුන් අසු භාගයක් වටේට දියලා මේ විදිහට කපා ගන්නවා දැන් මේ කොලරකේ උඩ හැඩයක් නැහැ නැම්ම එන්න අරන් තියෙන කෙලින් ඉන්නේ කොලරක රෙදි කෑල්ල මත මේ විදිහට මම මේ කපා ගන්නවා දැන් ඔයාලට කොලර එක මහලා පෙන්නන්න ඕන හින්දා කොලරේ කපා ගත්තට පස්සේ ඉදිරිපස කරේ මැද්දට පයිපින් එකක් අල්ලන්න ඕනේ පයිපින් එක කපා ගන්නකොට මේ විදිහට රෙද්ද නවාගෙන කර්ණාකාර පටියක් කපා ගන්න අවශ්‍ය දුරට මේ විදිහට අරගෙන පළල හැටියට අඟලක පළලක් තියන්න හැබැයි රෙද්ද දෙකට නවලා පොටවල් දෙකක් වෙන විදිහට ගන්න එතකොට ඔයාලට මේ ක්ලෝස් කරගන්න ලේසි මේ විදිහට අඟලක පළලක් මම තියලා තියෙන්නේ ඔයාලට ඕන නම් තව වැඩි කරගන්නත් පුළුවන් පළල ඊළඟට කොලරේ කල්ලන්නත් අපිට පයිපින් පටියක් ඕනේ කර්ණාකාර පටියක් ඉදිරියේ එකක් කපා ගන්න මේ ඉදිරියේ එකටත් අඟලක වගේ ප්‍රමාණයක් තිබුණා ඇති කොලරේට වඩා පොඩ්ඩක් වැඩිපුර එන විදිහට කපා ගන්න ඕනේ දැන් බ්ලවුස් එකේ මුලින්ම කරන්න ඕනේ ඩාට් එහෙම මහලා ඊට පස්සේ පයිපින් එක අල්ලන්නේ ඉස්සරහ පළුවේ කරේ මැද්දට දැන් ඔන්න ඕපන් එකක් තියෙනවනේ දැන් පයිපින් එක අල්ලන්න ඕනේ පයිපින් එක අල්ලනකොට මං ක්‍රම දෙකම කියලා දෙන්නම්
මේ විදිහට පයිපින් පටිය කපාගත්තු එක රෙදි ගෑල්ල දෙකට නවලා කණපිට පැත්තෙන් රෙද්දට මෙහෙම තියලා අඟල් කාලට පයිපින් එක අල්ලනවා මේ විදිහට මේ විදිහට අඟල් කාලට පයිපින් පටිය මහගෙන යන්න මැද්දර එනකල්ලා මහගෙන ඇවිල්ලා ඉදිකට්ට ගහලා ඊට පස්සේ තමයි රෙද්ද හරවන්නේ මෙන්න මේ විදිහට රෙද්ද හරවන්න ඕනේ ඉදිකට්ට ගහලා ඉවෙලා ඊට පස්සේ අනිත් පැත්ත මහගෙන එනවා අපි අගල් කාලට මහගෙන යන්න දැන් මේ පයිපින් එක පොටවල් දෙකක් එන්න තියෙන්නේ නමලා අරගත්තේ මම මහන්න ඔයාලට තනිපටියක් විදිහට අරගෙනත් මහලදී මම කියලා දෙන්නම් මේ විදිහට කට්මක් එක දාගන්න මැදින් මෙදින් ටක් කපන්න මෙහොම කැපෙන්නේ නැති වෙන්නේ ඊට පස්සේ මෙන්න මේ විදිහට පයිපින් එක අරගෙන ආය පයිපින් එකෙන් ඇතුළට නවන දෙයක් නැහැ පයිපින් එක මෙහෙම දෙකට නවලා අර ඇටච් කරපු නූල වහලා උඩින් අවුට්ලයින් එකක් ගහගෙන යනවා ක්ලෝස් කරන අවුට්ලයින් එක උඩින් ගහගෙන යනවා මෙන්න මේ විදිහට දැන් මෙතන නැම්මක් මේ පයිපින් එකේ තියෙන නැම්මක් මේ නැම්ම උඩ තමයි මේ අවුට්ලයින් එක වදින්නේ මෙන්න මේ විදිහට අර ඇටච් කරපු මෙහොම වාසිය ඇතුළට දාලා පයිපින් එක ක්ලෝස් කරන්න තියෙන්නේ තනිපටියක් විදිහට කැපුවොත් ඇතුළේ නවල ක්ලෝස් කරගන්න ඕනේ. දැන් ඒකත් මම කියලා දෙන්නම් ඔයාලට. මේ විදිහට මෙන්න මේ මහගෙන යන මේක ඔයාලට ලේසි මම හිතන්නේ. ඔයාලා කැමති කම එකට මහගන්න. මෙන්න මේ විදිහට. අපි තනිපටියක් විදිහට ගන්නවා නම් ඒත් මුලින්ම කරන්න ඕන පොඩ්ඩක් ඇතුළේ නවල මේ විදිහට මහගෙන. ඊට පස්සේ ඕපන් එක සඳහා මේ පයිපින් එක අල්ලනකොට හොඳ පිට පැත්තෙන් නෙමෙයි කන පිට පැත්තෙන් පයිපින් එක තියන්න ඕනේ කන පිට පැත්තෙන් තියලා මේ විදිහට අඟල් කාලට මහගෙන යන්න කලින් විදිහට මහගෙන ගිහිල්ලා ඊට පස්සේ මැදින් පොඩි කට් මාක් එකක් දාලා දැන් මේ පයිපින් එක අර විදිහටම පයිපින් එක හොඳ පිට පැත්තට හරවලා පයිපින් එක ක්ලෝස් කරනවා මෙන්න මේ විදිහට පයිපින් එක ක්ලෝස් කරන්න ඇටච් කරපු නූල වහලා උඩින් අවුට්ලයින් එක ගහගෙන යන්න ඉතින් මේ විදිහට හරි නැත්නම් කලින් කියලා දුන්න විදිහට හරි ඔයාලට ඕපන් එකට පයිපින් එක අල්ලන්න පුළුවන් ඊට පස්සේ අපි කරන්නේ උරහිස් ස්මූත් කරගන්න එක පිටිපස් පළුව මත ඉස්සරහා පළුව දෙක උඩින් තියලා උරහිස් වලින් අඟල් භාගයට මූට් කරලා උරහිස් ඕලොක් කරගන්න ඕලොක් මැෂින් එකක් තියෙනවා නම් උරහිස් ඕලොක් කරගන්න එහෙම නැත්නම් සික්ස් එක කරගන්න පුළුවන් නූල් ගැලවෙනාට දැන් මේ විදිහට උරහිස් ස්මූත් කරලා පස්සේ තමයි අපිට පුළුවන් කොලර් එක අල්ලන්න දැන් මේ විදිහට උරේ ස්මූත් කරලා උරේ සෝලොක් කරලා ගත්තට පස්සේ අපිට පුළුවන් කොලර් එක කරලා දින මහගන්න මුලින්ම අපි කොලර් එකේ දෙපැත්ත මහගන්නවා කොලර් එකේ දෙපැත්ත අඟල් භාගයට මූට් කරන්න අඟල් භාගයට මේ විදිහට මහගන්න මේ විදිහට අඟල් භාගයට මහලා මේ මෙහොන් වාසි භාගයෙන් කාලක් කපලා අයින් කරන්න. මේ මුල් පොඩ්ඩක් හැඩගලා කපා ගන්න. මෙන්න මේ විදිහට මෙහොන් වාසි භාගයෙන් කාලක් විතර වගේ ඉතුරු වෙන්නේ කාලක් කපලා අයින් කර ගන්න දෙපැත්තෙම. ඊට පස්සේ තමයි මේක අනිත් පැත්ත හරවන්න ඕනේ. කොල පොයින්ට් එක හරියට ගන්න අනිත් පැත්ත හරවලා ඉවරලා පොයින්ට් එක ඩැමේජ් කර ගන්න නැතුව හරියට හදා ගන්න. ඊට පස්සේ කොලර් එකේ යට මෙන්න මේ විදිහට අඟල් කාලට විතර මැස්මක් මහගෙන යන පොටවල් දෙක ගන්න තියලා විතර කරට අල්ලන පහසුයි අපිට මේක. මේ විදිහට කොලර් එක කරට දාලා චෙක් කරගන්න අපි ගත්ත දුර හරියද කියලා බලන්න. දැන් මේ විදිහට ගානට ඇවිල්ලා තියෙන්න ඕනේ. නැත්නම් අපිට මහගෙන යනකොට ආයෙ ගලවන්න වෙයි මදි වුණොත් හරි වැඩි වුණොත් හරි. ඒක නිසා පොඩ්ඩක් චෙක් කරගන්න. මෙන්න මේ විදිහට මාක් එකක් දාගත්තත් කමක් නැහැ. දැන් ඔන්න ඉදිරිපස කරේ එන තැන මේ විදිහට මාක් කරගත්තා. ඉතුරු ටික එතකොට පිටිපස මැද්දට කට් මාක් එකක් දාගන්න. කොලර් එකේ මැද්දටයි පිටිපස පළුවේ මැද්දටයි කට් මාක් එකක් දාගන්න. ඒතර කට් මාක් එක ගන්න මහගෙන යනකොට දැන් මේ කොලර් එක අල්ලන්න ඕනේ බ්ලවුස් එකේ හොඳ පිට පැත්තෙන් තියලා කොලර් එක අල්ලන්නේ අපි කෙලින්ම බ්ලවුස් එක හොඳ පිට පැත්තෙන් තියලා දැන් ඔයාලට පේනවද මම කොලර් එක තියලා තියෙන තැන මම තියලා තියෙන්නේ හරියටම අර පයිපින් එකේ ප්‍රමාණය අතහැරලා මේ බලන්නකො මේ පයිපින් එකේ ප්‍රමාණය අතහැරලා තමයි මම කොලර් එක තියලා තියෙන්නේ එතන ඉඳන් තමයි කොලර් එක කරට තියලා මහගෙන යන්නේ පොටවල් දෙකම අහුවෙන්න කරට තියලා මහගෙන යනවා එතන ඉඳන්
දැන් මෙතනදි මේ කොලර එක අල්ලනකොට ඔයාලට පුළුවන් නම් එකපාර මේ දෙක කරගත්තත් කමන්නේ පයිපින් එකත් මේත් එක්කම තියලා මහගෙන යන්න. හැබැයි ඔයාලට ඒක අමාරුයි වගේ නම් මේ විදිහට මහන්න ඉස්සෙල්ලා කොලර එක අල්ලලා ඉඳි ඊට පස්සේ පයිපින් එක අල්ලන්න පුළුවන් අපිට. පයිපින් එක අල්ලනවා නම් කොලර එකට උඩින් පයිපින් එක තියා ගන්න ඕනේ. දැන් මම මේ පයිපින් එක අල්ලන්නේ කොලර එක ඇල්ලුවට පස්සේ මම ඔයාලට ඒක පෙන්වන්නම් කොහොමද තියාගන්නේ කියලා. මෙන්න මෙතනින් බලන්න ගානට ඇවිල්ලා තියෙනවා අර පයිපින් එකේ ප්‍රමාණය අතෑරලා තමයි කොලර එක අපි අල්ලන්නේ. අනිත් පැත්ත අවසන් කරන පැත්තෙත් උන ගානට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපි කොලර එක හරියට දුර අරන් තියෙනවා කියන එක. මේ බලන්නකෝ පයිපින් එකේ ප්‍රමාණය දෙපැත්තෙම අයින් කරලා තියෙන්නේ ඔන්න කොලර එක ඇල්ලුවට පස්සේ. දැන් මේක අපි ක්ලෝස් කරගන්න ඕනේ පයිපින් එකක් අල්ලලා. දැන් බලමු කොහොමද අපි මේ ක්ලෝස් කරන්නේ. පයිපින් පටිය දෙකට නවලා පයිපින් පටිය මම තියලා තියෙන්නේ ඔන්න යටින්. ඒකට උඩින් තමයි දැන් බ්ලවුස් එක තියලා තියෙන්නේ. හැබැයි කොලර එක පැත්ත තමයි යටට එන්න තියලා තියෙන්නේ. දැන් මුලින්ම තියාගත්තේ පයිපින් පටිය. ඊට පස්සේ ඊට උඩින් තමයි බ්ලවුස් එක තියාගත්තේ. හැබැයි කොලර එක යටට එන විදිහට තියාගත්තේ. ඔයාලට පේනවා ඇතිනේ මේ මුලින්ම පයිපින් එක තියෙන. ඊට පස්සේ තමයි කොලර එක ඇවිල්ලා තියෙන්නේ මේ මහන්නේ. ඒතර කන පිට පැත්තෙන් අර කොලර එක කරට දාලා මහගෙන ගියපු මැස්ම දිගේ තමයි මේ දැන් මහගෙන යන්නේ. කොලරේ කරට දාලා මහගෙන ගියපු මැස්ම දිගේ අපි දැන් මේක මහගෙන යනවා මේ විදියට. පයිපින් එක අවසන් කරද්දී වැඩිපුර තියෙන ප්‍රමාණය අඟල් භාගයට වඩා ඒක කපලා අයින් කරන්න. මේ මෙහුම් වාසි භාගය අපි ඇතුළට නවා ගන්න ඕනේ මෙන්න මේ විදියට. ඇතුළට නවලා ඊට පස්සේ පයිපින් එක දෙකට නවා ගන්නවා මේ විදියට. මෙම හදා ගන්න මේ විදියට නවා ගන්න. පයිපින් එක පල්ලහැට නවා ගන්නෙ මෙන්න මේ විදියට. පයිපින් එක පල්ලහැට නවා ගන්න ඕනේ. කොලර එක උඩට දාලා පයිපින් එක පල්ලහැට නවා ගන්න. අර ඇතුළ නව මෙහුම් වාසි භාගය පේන්න බෑ. ඒක පොඩ්ඩ ඇතුළට දාලා ඉවරලා ඊට පස්සේ මේ විදියට මහන්න පටන් ගන්න. දැන් පයිපින් එක මේ විදියට දෙකට නමාගෙන මහගෙන යන විතරයි තියෙන්නේ. මොකද පයිපින් එක පොටවල් දෙකකට නමලා නේ තියෙන්නේ. ඒක වලන් ලේසි. පයිපින් එක පොටවල් දෙකකට නවලා තියෙන්නේ. ඒ නවාගත්තු නැම්මට උඩින් තමයි මේ අවුට්ලයින් එක වදින්නේ. දැන් ඔයාලට මහගෙන යනකොට, ඒ කියන්නේ පයිපින් එක ක්ලෝස් කරනකොට පයිපින් එක පහළට නවලා ඊට පස්සේ අර නැම්මට අහු වෙන විදියට අවුට්ලයින් එක ගහගෙන යන්න මේ විදියට. අවසන් කරන පැත්තේ තර මෙහුම් වාසි භාගයේ මෙහෙම ඇතුළට නවන්න. ඇතුළට නවලා ඊට පස්සේ තමයි පයිපින් එක පහළට නවලා ක්ලෝස් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට මෙහුම් වාසි ඇතුළට නවලා ඒ භාගයේ එදියට පේන්නේ නැති විදිහට ඇතුළටම නවා ගන්න. නවලා ඊට පස්සේ තමයි ක්ලෝස් කරගන්න ඕනේ. හරි මේ බලන්නකෝ. ඔන්න දැන් කොලර එකේ පයිපින් එක ඇල්ලුවා අපි අල්ලලා ඉවලා ක්ලෝස් කරගත්තා. ඉතින් මහල යුණට පස්සේ මෙන්න මේ විදිහට තමයි එන්නේ කොලර එක. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන අයිලට් එකක් වගේ අල්ලන්න. දැන් ඔයාලට පේන්නේ ඇති අර උරේ ස්මූට්ු එහෙම අඟල් භාගයක් ඉස්සරහට අවිල්ල තියෙනවා. ඒ විදිහට අඟල් භාගයක් උරේ ස්මූට්ු ඉස්සරහට එන්න සුදු ගවුමේ බ්ලවුස් එක කපා ගන්නකොට කපා ගන්න. මම නැවතත් කියනවා මේ වීඩියෝ එක මම දාලා තියෙනවා උරේ ස්මූට්ු ඉස්සරහට ගන්න විදිය. බ්ලවුස් එකකට ගවමකට ඕන මෙහෙකට ගන්න විදිය දාලා තියෙනවා. ඒක බලන්න. ඒක බලලා ඔයාලට පුළුවන් උරේ ස්මූට්ු ඉස්සරහට එන්න කපා ගන්න. ඔන්න ඉතින් මේ විදිහට තමයි සුදු ගවමට කොලර එක නිවැරදිව කපාගෙන මහගන්නේ. මේ වගේම වැඩගත් වීඩියෝ එකකින් නැවත අපි හම්බෙමු. අයිබෝවන්.